කෙසෙල් අංග සම්පූර්ණ ආහාරයක් වශයෙන් සැලකිය හැකි කිසිම පළතුරු වර්ගයක් නැතියයි මම සිතමි. සියල්ලෙන් සම්පූර්ණ නොවුනද මිනිසෙකුට අවශ්‍ය බොහෝ දේන් යුක්ත පළතුරු වර්ග කිහිපයක් තියෙනවා. එයින් කෙසෙල් ප්‍රධාන තැනක් ගන්නවා. කෙසෙල් ආහාරයක් මෙන්ම ඔසුව. කෙසෙල් වල පාදන ආහාරමය ගුණය නිසා හා ඖෂධ ගුණය නිසා ඒ වර්ගයට අනුව වෙනස් වෙනවා. එසේම අමු ගෙඩිවල ගුණයට වඩා ඉදුණු ගෙඩිවල ගුණ හාත්පසින්ම වෙනස්. ඒ අවස්ථාවේ පාදන රසයට අනුව ගුණයද වෙනස් වෙනවා. කසට රසයේ ගුණ අගුණ මිහිරි රසයට වෙනස් වීම ඒට හේතුවයි. ඈත අතීතයේ සිටම ලෝකේ නොයෙක් රටවල මිනිසුන්ගේ ප්‍රධාන පළතුරක් හා ව්‍යංජනයක් වන කෙසෙල් වලටද දී ඇති නම් බොහෝය. විශේෂයෙන්ම සංස්කෘත භාෂාවෙන් කෙසෙල් වලට යෙදී ඇති නම් විචිත්‍රය. රසවත් අර්ථය සහිතයි. වාරණ වල්ලබා, අංශුමත් පලා, නිස්සාරා, චර්මන්වති, දීර්ඝපාත්‍රා, අඹුසාරා යන එයින් කිහිපයකි. ඇතුළට ප්‍රිය හරයක් නැති පළතුරු වලින් සෑදුණු ජලයම හරය කොට යන අරුත්තේ සංස්කෘත නම් වලින් ලැබෙනවා. මෙසේ බොහෝ සංස්කෘත නම් කෙහෙල්ගාට යොදන්න හේතුව සාහිත්‍යයේ කෙසෙල් ගසට ප්‍රමුඛ ස්ථානයක් ලැබීමයි. ගුණ වශයෙන් ගත්තොත් ඉදුණු කෙසෙල් ගෙඩි කසට හා මිහිරි රසයෙන් යුක්තයි. ශරීරයට බලය දෙනවා. පිත් කෝප හා ලේ කෝප සංසිඳවයි. දිරවීම අපහසුයි. එනිසා කෙසෙල් ගෙඩි ගුණවන්නේ හොඳට බඩගින්න ඇති අයටය. ඉතා එක්මනින් ශුක්‍ර උපදවයි. වෙහෙස දුරු කරයි. පිපාසය සංසිඳවයි. ශරීරයේ කාන්ති ඇති කරයි. සෙම් රෝග උපදවයි. ඇඟට ශක්තිය උපදවන නිසා ශරීරය ප්‍රබෝධමත් කරයි. මේ ගුණය ඒ වර්ගයේ පාදනා සීනි ප්‍රමාණයට අනුව වෙනස් වෙනවා. මధుර රස ඇති බොහෝ සෙයින් සෙම වැඩි කරනවා. මේ නිසා පීනස, ඇදුම, ඉස්ම ගලන කුෂ්ඨ වැනි සෙම් ප්‍රධාන රෝගීන්ට ඉදුණු කෙසෙල් අහිතයි. ඒත් ක්ෂය රෝගයට කෙසෙල් ඉතා හොඳ ආහාරයක්. ක්ෂය රෝගයේදී සෙම් පිටවීම අධිකවද ඒ සෙම් රෝගයක් නොවන නිසා මෙන් ශරීරය දුබලවන අවස්ථාවට කෙසෙල් ගුණවීමද ඒට හේතුවක්. මధుර රස ඇති බොහෝ දෙහි සීනි සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. හොඳ වර්ගයේ ඉදුණු කෙසෙල් ගැඩියොල 122ක් සීනි පවතිනවා. සීනි ශරීරයේ බලය දෙනා මෙන්ම ශ්‍රමයද දුරු කරයි. වෙහෙසට පත් ඇති විට සීනි දමා තේකෝපයක් බීමෙන් පවා වෙහෙස දුරවන බව අපි දනිමු. එසේම ශරීරයේ දුබල නොයෙක් රෝගීන්ට ග්ලූකෝස් දියකර බොන්නට දෙන බවද ඇතැම් විට ඒ දියරය ලේ නල මගින් ශරීරගත කරන බවද අපි දන්නවා. මෙයින් පැහැදිලි වනුයේ ශරීර ශක්තිය ලැබීමට සීනි බොහෝ සෙයින් ආධාර වන බවයි. තවද වැඩෙන ළමයින් පැණි රසට වඩා ප්‍රිය කරන්නේ වැය වෙන ශරීර බලය සීනි වලින් ලැබෙන නිසාය. රසායන ක්‍රමයට වෙන් කරගන්නා සීනි වලට වඩා ස්වභාවික පළතුරු වල සීනි ගුණය වැඩි. ඒ ගුණ වැඩි සීනි කෙසෙල් ගෙඩිවල තියෙනවා. අපේ ශරීරයේ ක්‍රියා පැවැත්වීමට අපි ආහාර ගන්නවා. ඒ ආහාරෙන් උපදින බලය මැනීමට කැලරි යන වචනය වෛද්‍ය විද්‍යාවේ ඉගැන්වෙනවා. පිරිමියෙකු වෙන කිසිම වැඩක් නොකර යහන්ගතව සිටියොත් හෘද වස්තුව පෙනහළු යන ශරීරාබාධ ක්‍රියා කිරීම ආදී උදෙසා ඉහත සඳහන් ක්‍රියාබල කැරලි 400ක් පමණ දිනකට වමනා කරනවා. මේ ක්‍රියාබලය ලබා ගැනීම පිණිස අප ගන්නා ආහාරයේ විවිධ කොටස් වලින් අඩු වැඩිය ක්‍රියාබලය ලැබෙනවා. ඉදුණු කෙසෙල් ගෙඩි, ලෙලිහල රාත්තලක මේ ක්‍රියාබල කැරලි 460ක් පමණ තියෙනවා. ඉදුණු කෙසෙල් කොපමණ පෝෂදායි යනු එයින් වටහා ගත හැකි. ශරීර බල කැරලි වැඩිම ගන්නා කඩංගු අනේ ඉදුණු කෙසෙල් ගෙඩි වලට කියලා කියමු. ඇඹුල් කෙසෙල් ගෙඩි වල මේ ගන්න අඩුවන තරමට ආනමාලු, කෝලි කුට්ටු, සුවදැල යන කෙසෙල් වලද වැඩි. සීනි පවත්නා ප්‍රමාණය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. සීනි වලට අතිරේකව ඉදුණු කෙසෙල් ගෙඩි වල බොහෝ කංච පදාර්ථ තියෙනවා. ඒවාද ශරීරයේ නොයෙක් රෝග සුව කිරීමට උදව් වෙනවා. කෙසෙල් ගෙඩි කෑවිට බඩගින්න වැඩි වෙතයි ඇතැම් අය කෙරෙහි පවතින මතය වැරදි. හොඳ බඩගින්නක් නැත්නම් කෙසෙල් ගෙඩි නොකා යුතුයි. එබඳු පෝෂණීය ශක්තියක් යුතු දෙයක් දිරවන්නේ නැති වූ විට වෙන වෙන පීඩා හටගන්නවා. බත් නොකර නිසායි දරුවන්ට කෙසෙල් ගෙඩි විශේෂයෙන් ඇඹුල් කෙසෙල් ගෙඩි කන්නට දීම ඇතැම් මව්වරුන්ගේ සිරිතක්. ආහාර අරුචිය පෙන් ළමයින්ට වුවද පැණි රස නිසා කෙසෙල් ගෙඩි කන්නත් ඒවා දිරවා ගන්න බැරුව වමනේ දානවා දකින්න ලැබෙනවා. එසේම දින කිහිපයක් මේ ආකාරයට කෙසෙල් ගෙඩි කන්නට දුන් පසු දරුවට බඩයාමේ පීඩාවද ඇති වෙන බව අසන්නට දකින්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් මෙබඳු අවස්ථාවලදී වුවද දරුවන්ට ඉදුණු කෙසෙල් ගෙඩි සුළු මාත්‍රාවක් දීම අහිතකර නොවේ. දියවැඩියා රෝගීන්ට ඉදුණු අලු කෙසෙල් ගුණයයි ඇතැම් අය අතර විශ්වාසයක් තියෙනවා. දියවැඩියා රෝගීන්ට කොයි කෙසෙල් වර්ගයක් ඉදුණු විට අගුණයි. එහි පවත්නා සීනි වැඩිකම නිසායි. ප්‍රමේහ රෝගීන්ට නම් කෙසෙල් ගෙඩි ගුණ බව සැබෑය. දොස් වශයෙන් සලකන විට සෙම වැඩි. වාපිත ශ්‍රමණය කරයි. යම් යම් රෝග ලක්ෂණ වශයෙන් ශරීරයේ දැවිලි හටගන්වා. එසේ වන්නේ පිත කෝප වීම නිසායි. එබඳු දැවිලි අවස්ථාවන්හි ඉදුණු කෙසෙල් කෙබඳු ආකාරයෙන් හෝ දීම ගුණදායකයි. එසේම කාන්තාවන්ට ඇතැම් විට හටගන්නා මහලේ රෝගයටද කෙසෙල් ගුණයි. ඒ ලේ දෝෂ සංසිඳවන නිසා. සෙම් වඩන ගතිය ඇති නිසා දැවිල් ඇතත් ඉස්ම ගලන කුෂ්ඨවලට අහිතයි. නිසි ලෙස සකස් කරගත් ඉදුණු කෙසෙල් ගෙඩි පානය හොඳ මුත්‍රාකාරක බීමකි. ඒ නිසා වකුගඩු පීඩා ඇති වූ විට ගුණයි. ක්ෂය රෝගයට කෙසෙල් සලු ඉතා ගුණයයි සාහිත්‍ය පොත්වල සඳහන් වෙනවා. මෙහි කෙසෙල් සලුවේ යනු කෙසෙල් කෙදිවලින් තන ලද පෝරණාවකි.
ඇතමුන් කියතත් ඒ සත්‍ය නොවේ. කෙසෙල් සලු යන කෙසෙල් හලුවාය. ඉදුණු කෙසෙල් ගෙඩි ප්‍රධාන කොට තනුව ලැබෙන පැණිරස කෑම විශේෂයකි. ඉතා පෝෂදායි කෑමක්. ඉදුණු කෙසෙල් ගෙඩි සෙම වැඩි කරතත් අමු කෙසෙල් ව්‍යංජනයේ සෙම නැසයි. ඒ මధుර ගුණය අඩු නිසා මෙන්ම කසට ගුණය ප්‍රධාන වීම හේතු වේ. මේ කසට ගතිය ලෝහ දිය කිරීමට සමත්ය. කෙසෙල් කපන පිහිය ඉක්මනින් ගෙවි යනුවේ කසට ගතිය ලෝහ දිය වීමට හේතුවක් කොටගෙනය. කෙසෙල් මෝ කසට රස බහුල දෙයක් නිසා රාත්පිත් නැසයි. එහෙත් කෙසෙල් මෝ සකස් කිරීමේදී ඒට එක් කරන මිරිස් හා කුළුබඩු වැඩිකම නිසා ඒ නියම ගුණය සංගවියයි. කෙසෙල් මෝ ෂේ රෝගීන්ටද හිතයි. කල්ගතවන අජින්න රෝගය නිසා ආහාර දිරවන ඉන්ද්‍රිය පද්ධතියේ එක්තරා අම්ලයක් හටගනී. ඒ අම්ලය නොපස වූ ආම රසය ලෙස ආයුර්වේදය උගන්වනවා. ඇතැම් අයගෙන් මුඛයෙන් නිතර නිතර උද්ගාරයක් ඕක්කාරය එනුවේ එම ආම රසය නිසාය. මේ ආම රසය සෑහෙන වෙලාවක් තියෙන විට හිංසාකාරී වේදනාවක් බඩේ උපදවනවා. වරින් වර බඩේ යමක් ඇතිවන්නක් මෙනි. ඒ වේදනාව ඇති විට කෙසෙල් කොළවලින් තනාගත් ෂයරේ බොනදීමෙන් ගුණ ලැබෙනවා. කෙසෙල් කොළ පුළුස්සාගත් අළු වලින් ඒ තනනුවේ. කෙසෙල් අලද මහලේ රෝගයට ගුණයි. සර්ප දෂ්ටයේදී කෙසෙල් ඉස්ම බොන්නට දීමත් කෙසෙල් අල ලුණු සම කොටා මලවා සර්ප දෂ්ට බෙන්දීමෙන් විෂ වෙදකමේ කරනු ලබනවා. ඉදුණු කෙසෙල් ගෙඩිවල විටමින් B සහ C තියෙනවා. එයින් විටමින් C බහුලයි. අප්‍රිකාවේ ඇතැම් ගෝත්‍රිකයන්ගේ ආහාරයේ ප්‍රධාන තැනක් කෙසෙල් වලට ලැබෙන බව අසන්නට ලැබෙනවා. කොතරම් ගුණ ඇතත් මේවා කෑයුත්තේ ප්‍රමාණයකටය. ප්‍රමාණය වැඩි වුවහොත් දිරවා ගන්නට බැරිව වමනය බඩ තදවීම හටගන්නවා. විශේෂයෙන්ම ඇඹුල් කෙසෙල් ගෙඩි වැඩිපුර කෑවිට ඒ පවත්නා අම්ලගතිය නිසා නොපස වූ ආහාර කොටස් ඇඹුල ගතියටද නිතර නිතර උඩට එනවා.